බිංගිරිය ප්‍රදේශයේ රජයේ විදුහලක විදුහල්පතිනියක් සිදු කළ පහර දීමකින් සිසුවෙකුගේ ඇසක් නොපෙනී යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ගම්වැසියන් පිරිසක් පසුකිය 12 වනදා විරෝධතාවයක නිරත වුණා. පසුකිය 3 වැනි දින පාසල් කාලය තුළ මෙම පහර දීම සිදුව තිබෙනවා. මෙලෙස ඇසක පෙනීම අහිමිව ඇත්තේ බිංගිරිය බෝවත්ත කඩිගමුව ග්‍රාමයේ ජීවත් වන නෙත්මි සමදරා නැමැති සිසුවෙගේයි. 12 හැවිරිදි මේ සිසුවිය විද්‍යාලයේ නිවාසාන්තර තරගයේ නරඹන්නියක් ලෙස කටයුතු සිදු කිරීමේදී විදුහල්පතිනිය හතර අතේ එල්ලු කර කෝටු පහරක් ඇගේ ඇසක වැදී ඇති බව සඳහන්. මේ අවස්ථාවේදී මෙම සිසුවිය බිම ඇද වැටුණත් විදුහල්පතිනිය සිසුවිය ගැන සොයා නොබලා කටයුතු කර ඇති බවද පසුව විදුහලේ වෙනත් ගුරුවරියක් මැදිහත්ව ඇයට ප්‍රථමාධාර දී ඇති බවද වාර්තා වුණා. පසුව පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර කර තිබෙන අතර එහිදී වෛද්‍යවරයාට අසත්‍ය දේ කීමට විදුහලේ තවත් ගුරුවරියන් දෙදෙනෙකු කටයුතු කර ඇති බවද සඳහන් වෙනවා. මේ හේතුවෙන් මෙම බෙහෙත් මෙම දරුවාට විෂ වී ඇති අතර පසුව නොනවත්වාම වමනේ යාම හේතුවෙන් සිදුවීම වූ දිනට පසුදින කුලියපිටිය රුහලට ඇතුළත් කර තිබෙනවා. කුලියපිටිය රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වහාම මෙම දැරිය කොළඹ අක්ෂි රෝහල වෙත මාරු කර යැවීමට කුලියපිටිය රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණා. අක්ෂි රෝහලේ දින 4ක කාලයක් ප්‍රතිකාර කිරීමෙන් පසු මෙම දැරිය මේ වන විට නිවසට එවා ඇති අතර එහෙ දැරියගේ ඇස් නොපෙනීම සම්පූර්ණයෙන්ම සුව වී නැහැ. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් දැරියගේ පියා ඉල්ලා ඇතත් මේ දක්වා කිසිදු පරීක්ෂණයක් සිදුව නොමැති බව දැරියගේ පියා වජිර ප්‍රසන්න මාධ්‍යයට වාර්තා කර තිබුණා. තමන්ට අවශ්‍ය වන්දියක් නොව තම දරුවාගේ නොපෙනී ගිය ඇසේ පෙනීම නැවත ලබා ගැනීම බව වජිර ප්‍රසන්න මහතා වැඩිදුරටත් පැවසුවා. මෙම විරෝධතාවයේ පැවති ස්ථානයට බිංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ සිටි අතර ඔහු කියා සිටියේ මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි. මේ පිළිබඳව විමසීම සඳහා අදාළ විදුහලට ගිය විදුහල්පතිනිය විද්‍යාලයේ නොමැති බව කියූ ගුරුවරයෙක ප්‍රකාශයක් ලබා දීමද කළ නොහැකි මාධ්‍යට පවසා තිබුණා. මගේ ඇහැ පේන්නේ නැහැ. දැන් මට අධ්‍යාපනය කටයුතු කරන්නත් නැහැ. මගේ පවුලේ නංගිලට මල්ලිලට මේ ඉස්කෝලේ වැඩ අධ්‍යාපනය කටයුතුත් නැහැ. ඉතින් මං කියන්නේ මට අධ්‍යාපනය කටයුතු කරන්න ඕන ඉක්මනට. මගේ ඇහැ සනීප කරලා දෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. දූවිලි වලින් ගින්දරෙන් අවුරස්නෙන් මෙව වෙන්නේ ඉන්න තමයි දැනට කොයි වගේ කන්නද්දයක් පාවිච්චි කරනකොට ડોක්ටර් ලියලා දෙන්නම් කියලා ලබන සතිය ආපුවා. මේ වෙනකොට අපිට නීතියෙන්වත් කිසිම තැනකින් කිසි පිළිතරණක් නැහැ. වැරදි කරපු අය හිතලා ගැහුවේ නැතත් වැදුනත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පාඩුව ඉස්කෝලවල මගේ දරුවට අධ්‍යාපනයක් නැහැ, මගේ අනිත් දරුවට අධ්‍යාපනයක් නැහැ. ඒ හින්දා මං කියනවා නීතියෙන් හරි කොහමාරි මට සාධාරණයක් කරලා දෙන්න, අපිට කර කියා ගන්න දෙන්න, සල්ලි අපිට එපා, නීතියෙන් පිළිසරණක් කරලා දෙන්න. ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.